විශකතාවේ සබ්‍රිනා මේ අවස්ථාවේ යගේ භයාංකාර ස්වරූපය අරගෙන ආලියාව මරන්න තමයි උත්සාහ කරන්නේ ආලියාගේ බෙල්ලත් මිරිකලා ඉතින් මේ අවස්ථාවේ මෙයා මේ දේ කරන්න කියලා හිතුවට මෙයා ඇත්තට මේක හිතන දෙයක් මෙයා මෙහෙම කිසිම දෙයක් කරන්නේ නැහැ සබ්‍රිනාගේ පිටට තට්ටු කරන ආලියා කියනවා මොකද්ද මඩ මුනේ කියලා සබ්‍රිනා කියනවා නෑ මොකුත් උන්නේ නෑ ආලියා කියනවා මාත් බය වුණා මඩම් අනිපැත හැල්ලා එහෙම බලාගෙන ඉද්දි මේ අවස්ථාවේ කියනවා නෑ ආලියා මට ඔයා ගැන ගොඩක් සතුටුයි කියලා මේ අවස්ථාවේ සබ්‍රිනා ආලියා වළඳගද්දි මෙයා හිතන්නේ මම මුලින්ම ආලියාව මරලා හරියන්නේ නැහැ මුලින්ම මං අර ඩොක්ටර්වයි මරන්න ඕනේ එයාව මැරුවොත් තමයි හැම සාක්ෂියක්ම මැකිලා යන්නේ ඊට පස්සේ මෙයාව මරන්න ඕනේ කියලා හිතලා මේ අවස්ථාවේ කියනවා ඇත්තටම මට ගොඩාක් සතුටුයි ආලියා ඔයා මං ගැන මෙච්චර හිතනවට දැන් මට හදිසි වැඩක් ආව මං දැන් යනවා කියලා සබ්‍රිනා මතරින් යනවා ආලියා හිතන්නේ බලන්නකො සබ්‍රිනා මඩ මං ගැන කොච්චර හිතනවද කියලා සිටි හොස්පිටල් එකේ සබ්‍රිනාගේ ලේ සාම්පලේ චෙක් කරන ඩොක්ටර් හොඳටම බය වෙලා ඉන්නේ දැන් මෙයාගේ ලේ සාම්පලේ අන්වීක්ෂණ චෙක් කරද්දී ඒකේ තියෙන ලේ වගේ තියෙන සෛල නෙමෙයි මේකේ තියෙන තනිකරම ගෝනුස්සෝ මෙවැනි විෂසහිත සත්තු තමයි මෙයාගේ ලේවල දුවන්නේ මෙයා කල්පනා කරනවා මේක මොන වගේ ලේ జాතියක්ද මොන වගේ මිනිස්සෙක් එක්කද වෙන්නේද කියලා කියද්දි සබ්‍රිනා මෙතනට ඇවිල්ලා කියනවා හෙලෝ ඩොක්ටර් ඔයා දන්නවනේ මට ඔය ලේ සාම්පල් එක දෙන්න කියනවා ඔයා කවුද කියනවා මට මේ ලේ සාම්පල් එක ඔයාට දෙන්න බෑ කියනවා එහෙම නොදුන්නොත් ඔයාට වෙන්නේ කොහෙදද කියලා මම මේ ෆෝන් එකේ ටයිප් කරනවා ඔයාට හොඳ දඩුවමක් වෙන්න යන්නේ ඔයා මැරෙනවා කියනවා අයියෝ ඔය වගේ කතා කියනවා මෙතනින් යන්න සබ්‍රිනා කියනවා ඉතින් මං කිව්වේ ඇත්තනේ ඔයා මට ලේ සාම්පලේ දුන්නේ නැත්තම් කියලා එයාගේ භයංකාර ස්වරූපය අරගන්නවා මේ අවස්ථාවේ ඩොක්ටර් තොඳට බය වෙනවත් එක්කම මේ අවස්ථාවේ දැන් මේ සිටි හොස්පිටල් එකේ කරන්ට් එක එනවා යනවා මේ අවස්ථාවේ ඩොක්ටර් කෑ ගහලා කියන්නේ අනේ මට මුකුත් කරන්න එපා කියලා කියද්දි කියනවා ආ මං ඔයාට මුකුත්ම කරන්නේ නැහැ ඔයාට තියෙන්නේ මට මගේ ලේ සාම්පලේ දෙන්න කියනවා මේක ඔයාගේ ලේ සාම්පලයක්ද කියනවා ඔව් ඔව් මගේ තමයි මට මගේ ලේ සාම්පලේ දෙන්න කියලා කියද්දි ඩොක්ටර් කියනවා නැහැ මට මම හරි මම දෙන්න කියනවා හරි දෙන්නම් නම් මට දෙන්න සබ්‍රිනා කියනවා මගේ ලේ සාම්පල් එක ආලියා මෙතනට අරන් ආවා අන්නේ ලේ සාම්පලේ එක තමයි මම ඉල්ලන්නේ ඉතින් මොකද බලන් ඉන්නේ මගේ ලේ සාම්පලේ මට දෙනවා කියලා අයියෙන් කෑ ගහනවා ඒ කෑ ගැහිලි සද්දෙට ඩොක්ටර් යාගේ කන් දෙක වහන් ඉන්නවත් එක්කම යාගේ කන් දෙකෙම ලේ එන්න පටන් ගන්නවා මොකද ඒ ශබ්දය යාට ඉවස ගන්න බැරි තරම් ඒක වේගවත් මේ අවස්ථාවේ කියනවා මට ඔයා ආයෙමත් කියන්න තියන්න එපා කියලා කියද්දි ඩොක්ටර් කියනවා නෑ 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 මං ඔගේ ලේ සාම්පල් එක දෙන්නම් බය වෙන්න එපා කියලා මේ අවස්ථාවේ සබ්‍රිනාගේ ලේ සාම්පල් එක ඩොක්ටර් සබ්‍රිනාට දෙන්න යනවා වගේ පෙන්නලා ඒ ලේ සාම්පලෙත් තරම් දුවනවා සබ්‍රිනා කියනවා ඇත්තමයි මේ මිනිස්සු මොකද මන් දන්නේ මගේ දෑත් වලින්ම මැරෙන්නේ යන්නේ මෙයා නම් අද ඉතුරු වෙන්නේ නැහැ මෙයා මාත් එක්ක රණන් කැචර්ස් කරන්න යනවා ඩොක්ටර් ඔයා කොහෙද කියලා මේ වෙලාවේ සබ්‍රිනා එනවා ඩොක්ටර්ව හොයන්න ඩොක්ටර් මේ අවස්ථාවේ හැංගිලා ඉන්නේ එතන තියෙන සැටියක් පිටිපස්සේ සබ්‍රිනා කියනවා ඔයා මාත් එක්ක සෙල්ලම් කරනවද හරි හරි ඔයාව මං ඉක්මනට හොයා ගන්න ඔයත් ඉතින් මාත් එක්ක සෙල්ලම් කළා මාව මහන්සි කරවන්න හදනවනේ කමක් නැහැ ඔයා මැරෙන්නේ එහෙමනම් අපි එහෙම කරමු කියලා මේ අවස්ථාවේ සබ්‍රිනා කතා කරනවා එයාගේ අත් දෙකෙන් එයාගේ විෂ නාගයන්ට සබ්‍රිනාගේ අත් දෙකෙන් මේ අවස්ථාව එන්නේ විෂ නාගය ඉතින් මේ නාගය දෙන්න තෙපලින් එනවා සබ්‍රිනාගේ අත් දෙකෙන් මේ විදිහට එන නාගයන්ට සබ්‍රිනා කියන්නේ යන්න ගිහින් ඩොක්ටර්ව හොයාගන්න එයාව මංගාවට අරන් එන්න යන්න මගේ චූටි බබාලා දෙන්න කියලා සබ්‍රිනා මේ අවස්ථාවේ නයි පටවුන්ට කියද්දි දැන් ඩොක්ටර්ගේ මූණෙන් හොඳටම තාඩිය දානවා දැන් මේ අවස්ථාවේ අර නයි දෙන්න ඩොක්ටර්ව හොයන්න යද්දී අදිටි කියනවා කොහෙද යන්නේ ආලියා කියලා ආලියා කියනවා මම මේ හදිසි වැඩකට මේ ඩොක්ටර්ව හම්බෙන්න යනවා කියනවා එහෙනම් ඔයා මගේ කාර් එකේ එන්න කියනවා ඇත්තමද කියනවා ඔව් එන්න කියලා මේ අවස්ථාවේ දැන් කවදාවත් නැතුව අදිටි ආලියවත් දාගෙන එයාගේ කාර් එකේ යනවා අදිටි මේ අවස්ථාවේ යගේ රින්ගින් ටෝන් එක දානවා දැන් එයාගේ කැසට් එකෙන් මේ අවස්ථාවේ කියනවා ඒක නම් ගොඩක් ලස්සන සින්දුවක් කියනවා ඒක නෙවෙයි ඇයිවා ගෙදර හැම වෙලේම කෑ ගහගෙන ඉන්නේ කියනවා එහෙම දෙයක් නැහැ ඇත්තටම මගේ අම්මා මේ ලෝකෙන් දාලා ගියාට පස්සේ මගේ ජීවිතේ මට ඉතුරුනේ මගේ ආලුවයි ඒ වගේම මගේ අයියයි ඉතින් ඒ දෙන්න විතරයි මගෙන් ඉන්නේ ඒකෙදෙනුත් මගේ සිද්ධාත් එතනින්ම නැති වුණා මගේ අයියා විතරයි ඉන්නේ එයා ඉන්න තත්ත්වෙත් ඔයා දන්නවනේ ඒකයි මම මේ විදිහට කෑ ගහගන්නේ මං කැමති නෑ කට්ටියව ළඟින් ආශ්‍රය කරගන්න මොකද ඒ කට්ටිය නැති වෙද්දි මට ගොඩක් දුකයි ආලියා කියන එහෙම හිතන්න එපා ආදිත්‍ය ඉතින් එහෙම හිතාදි සබ්‍රිනා දැන් අර නයි දෙන්න වෙවනෝ ඩොක්ටර් හොයන ඩොක්ටර් බය වෙලා මේ අවස්ථාවේ පන ගැහි ගැහි ඉන්නවා දැන් ඩොක්ටර්ගේ මූණෙම දාඩිය දාලා මේ අවස්ථාවේ ඩොක්ටර් දකිනවා යාගේ ඉස්සරහ නයි දෙන්නෙක් ඉන්නවා මේ වෙලාවේ ඩොක්ටර් කෑ ගහන්නේ හම්බෝ දෙවියනේ මෙන්න සර්පයෝ කියලා කෑ ගහනවා සබ්‍රිනා කියනවා අහහා මං ඉතේ රණන් කැචර්ස් කරාට ඔන්න මං ඔයාට රන් කරන්න හොඳ කැචර්ස් දෙන්නේ ගෙව්වා කියලා දැන් මේ අවස්ථාවේ ඩොක්ටර් යනවා බයේ සබ්‍රිනා එනේ ඩොක්ටර්ගේ ඉස්සරහට කියනවා තමුන් හිතුවේ තමුන්ට බෙහෙරිලා දුවන්න වෙයි කියලාද
තමුන් මං ඉල්ලපු දේ ඒ වෙලාවෙම දුන්නේ කියනවා නෑ නෑ මේ ලේ සාම්පලේ ඔයා අරගන්න මං ඔයාට මුකුත් කරන්නේ කියනවා දැන් නම් ඉතින් ඔයා ඒ විදිහට කිව්වට වැඩක් නෑ නේ කියනවා නෑ නෑ මේ ලේ සාම්පලේ අරගන්න කියනවා නවත්ත ගන්නවා එහෙම කියලා කියලා සබ්‍රිනාගේ භයංකාර ස්වරූපයත් එක්ක මේ අවස්ථාවේ සබ්‍රිනා ඩොක්ටර්ට දෂ්ට කළා ඩොක්ටර්ගේ ඇඟම විෂ සහිත කරනවා ඩොක්ටර් එතනම විෂ විෂ වෙලා මැරෙනවා මේ අවස්ථාවේ සබ්‍රිනා හිනා වෙනවත් එක්කම ඩොක්ටර්ගේ ඇස් දෙකත් කළු පාට වෙලා ඩොක්ටර් එතනම මිය ගිහින් මේ අවස්ථාවේ සබ්‍රිනා ඩොක්ටර්ගේ ඇඟේ තියෙන ඒ හදවත එයාගේ අත ඇතුළට අරගන්නවා සබ්‍රිනා මේ විදිහට ඩොක්ටර්ගේ හදවත තමන්ගේ අතට අරන් කියන්නේ මගේ විශේෂලට දැන් හදවතක් දෙන්න වෙලාව පරි මොකද මිනිස්සෙක්ගෙන් හදවතුත් දෙන්න එපා එයාව ජීවත් කරවන්න කොහොමද සලකුණ තියෙන කෙනෙක් මිනිස්සයව හොයාගෙන සදාකලම එයාව ජීවත් කරවන්න ඕන කියලා කියද්දි මේ අවස්ථාවේ සබ්‍රිනා දකිනවා ආදිත්‍යයි ආලියයි කාර් එකෙන් මෙහෙට ඇවිල්ලා කියනවා ආලියටත් මැරෙන්න පුදුම අවස්ථාව නේද තියෙන්නේ ඉක්මනටම මෙහෙට ඇවිල්ලා හරි 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 ඔයාවත් මම මරලා දාන්නම් ආලියා බය වෙන්න එපා කියලා කියද මේ අවස්ථාව දැන් ආලියා යනවා දැන් කාර් එකෙන් බහැලා ආදිත්‍ය කල්පනා කරන්නේ ඇයි මේ ගෑන් ළමයා මට අදුමතරමේ තැන්කියු කියලාවත් කිව්වේ නැත්තේ පුදුම ගෑන් ළමයි තමයි කමක් නෑ මම මේව හිතන්නේ නෑනේ එහෙම කියලා කියද ආලියා කියනවා සෝරි ගොඩක් තැන්කියු ඔයාට මාව මේ විදිහට ඩ්‍රොප් කරාට කියලා කියද මේ අවස්ථාවේ ආදිත්‍ය තනියම කියන්නේ වෙල්කම් කියන ආදිත්‍ය මෙතන ඉන්න යනවා සබ්‍රිනා යාගේ අතේ ඉන්න මකුලුවට කියන්නේ ආලියා ඔයාට ගොඩක් දඩුවන් දුන්නද චූටි බබා මේ අවස්ථාවේ ඒ මකුලුවා මේ අවස්ථාවේ කියනවා සබ්‍රිනාට එයාව ආලියා බෝතලයකට දාගෙන එයාව හිර කරා ඊට පස්සේ සබ්‍රිනාට එයාව හම්බ වෙනවානේ සබ්‍රිනා ඊට පස්සේ කියනවා ආලියා ඔයාට ගොඩක් දඩුවම් දුන්නද බය වෙන්න එපා මම ඔයාට දුන්න දඩුවම් වලට ආලියාට පනිෂ් කරනවා අම්මා ඔයා ගාව ඉන්නවනේ කියලා තමයි මෙයා දැන් මකුලුවාට කියන්නේ දැන් මකුලුවා මෙයාත් එක්ක කතා කරන්නේ මෙයා තමයි මෙයාත් එක්ක තනියම කතා කරන්නේ මකුලුවා කියන දේ මෙයාට පෙන්වනවා කියනවා බය වෙන්න එපා චූටි බබා අද ඔයා තමයි ආලියට දඩුවම් කරන්න ඕනේ කියලා දැන් අර මකුලුවාට කියනවා මකුලුවා යවන ඊට පස්සේ සබ්‍රිනා ඇතනේ දැන් මකුලුවා හිමීටි හිමීටි යනවා ආලියා එනවා මේ අවස්ථාවේ ඩොක්ටර්ව හම්බ වෙන ඩොක්ටර්ගේ කාමරේ කවුරුත් නැහැ මේ අවස්ථාවේ හිතනවා මෙතන මොකක් හරි කලබලයක් වෙලා තියෙනවා මං එන්න කලින් ඩොක්ටර්ව හම්බ වෙන්න කවුරු හරි ඇවිත් තියෙනවා කියලා හිතලා මේ අවස්ථාවේ ආලියා මෙතනින් යනවා ආලියා යනවත් එක්කම ආලියා අනිත් පැත්ත පිටිපස හැල්ල බලද්දි දකින්නවා ඩොක්ටර්ගේ කාමරේ ඩොක්ටර් ඉන්නවා අත් දෙක දිග අරගෙන මකුළු දැල් වලින් බැඳලා ඩොක්ටර් මැරිලා මේ වෙලාවේ ඒක දැකලා ආලියා හයියෙන් කෑ ගහන්නේ අම්බෝ දෙවියනේ කියලා හයියෙන් කෑ ගහනවා ආලියා මේ අවස්ථාවේ යාට අනපේක්ෂිත සිදුවීමක් කොහොමද ඩොක්ටර් එකපාරටම මැරුණේ කියලා ඉතින් මේ අවස්ථාවේ ආලියා යන්නේ ඩොක්ටර් අනේ දෙවියනේ මෙයා කොහොමද එකපාරටම මැරුණේ මේක ඇත්තටම කොහොම වුණේදක්ද මම මේක ගැන ෂේකර්ට කියන්න ඕනේ ඉක්මනට මේක දැනුම් දෙන්න ඕනේ කියලා හිතලා ආලියා මේ අවස්ථාවේ පොලිස්පතිතුමාට කතා කරනවා ෂේකර්ට මේ අවස්ථාවේ ආලියාගේ ෆෝන් කෝල් එකක් නිසා මෙයා ආන්සර් කරනවා කියනවා ආලියා මොකද්ද ප්‍රශ්නේ මොකක් හරි කරදරයක්ද කියනවා මේ අහන්න ෂේකර් මාර ප්‍රශ්නයක් මතන වෙලා තියෙනවා වා ඉක්මනට මෙහෙට එන්න මම මේ ඉන්නේ මේ සිටි හොස්පිටල් එකේ ඩොක්ටර්ගේ කාමරේ මෙතන ලොකු ප්‍රශ්නයක් වෙලා කියනවා හරි ආලියා මම ඉක්මනට එන්නම් කියලා ෂේකර් දැන් මේ අවස්ථාවේ ආලියාව හම්බ වෙන්න එනවා දැන් ෂේකර් ගොඩක් බය වෙලා ඉන්නේ ආලියට මොකක් කරේ අනතුරක් වෙයිද කියලා දැන් මේ අවස්ථාවේ එකපාරටම ආලියාගේ උරහිසට එකපාරටම නිකන් යම් කිසි දෙයක් වැටෙනවා ආලියා අනිත් පැත්ත හැල්ල බලද්දි ලොකුම ලොකු මකුළුවෙක් ඒක දැකලා ආලියා මේ වෙලාවම හයියෙන් කෑ ගහන්නේ අනේ දෙවියනේ මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ දැන් මං කොහොමද මගේ ජීවිතේ බේරගන්නේ මේ මොකෙද්ද මේ මොන වගේ සත්වයෙක්ද ආලියට කිසි දෙයක් හිතා කරගන්න බෑ මේ මකුළුව එනවා මේ අවස්ථාව දොරවල් කඩාගෙන ආලියාව මරන්න උත්සාහ කරමින් ආලියා මේ අවස්ථාව කියන අනේ බුදු අම්බෝ මාව බේරගන්න කියලා ආලියා දුවලා යනවා ඉතින් ආලියාට තමන්ගේ ජීවිතේ මකුළුවගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් වේවිද බලාපොරොත්තු වෙමු විශ් තුලින් ඉදිරියට